සූර්යා චීරපතේ මැදේ ඇති කහ පැහැති තාරකාවකි. සෞරග්‍රහ මණ්ඩලයේ සීලම ග්‍රහයන් සූර්යා වටා ගමන් කරයි. සූර්යා සහ සීලම ග්‍රහයන් චීරපත මැදේ ගමනේ වේ. සූර්යා විශ්වයේ සාපේක්ෂව කුඩා තාරකාවක් වුවත් ඒ සෞරග්‍රහ මණ්ඩලයට ඉතා විශාල බන්ධනයක් ඇති ආකාශ වස්තුවක්. ස්කන්ධය පෘථු ස්කන්ධය මෙන් 333,000 ගුණයක් පමණ වේ. ස්කන්ධය පෘථිවි ස්කන්ධය මෙන් 109 ගුණයක් විශාල වේ. ඒ තුල පෘථිවි ප්‍රමාණය වස්තු 13,00,000 පමණ අන්තර්ගත කර හැකි බව පැවසේ. මෙහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 55,000කි. සූර්යාට පෘථිවි සිට ඇති දුර සැතපුම් මිලියන 93 කිලෝමීටර මිලියන 149.6ක්. සූර්යාට වයස අවුරුදු බිලියන 4.5ක් වේ. බ්‍රහස්පති හා සෙනසුරු ආදී වායු සහිත විශාල ග්‍රහයන් සිටියත් සූර්යා සෞරග්‍රහ මණ්ඩල ස්කන්ධයෙන් 99.8ක් අත්පත් කරගෙන සිටී. සූර්යා සෑදී ඇත්තේ අධිතප්ත්‍ර හයිඩ්‍රජන් සහ හීලියම් වායු වලනි. ඒ හයිඩ්‍රජන් ප්‍රතිශතය 74% වේ. හයිඩ්‍රජන් වායු දැවී යාමෙන් සූර්යාගේ ශක්ති පිරවන අතර එම ශක්තිය අපට ආලෝකය හරහා තාපය ලෙස ලැබේ. සූර්යාගෙන් පිටවන කිරණ කිලෝමීටර් මිලියන 150ක දුර ගෙවාගෙන පෘථිවියට ළඟාවීම සඳහා විනාඩි 8ක පමණ කාලයක් ගත වේ. ආලෝකයේ වේගය තප්පරයට කිලෝමීටර් 300,000කි. සූර්යාගේ ප්‍රමාණය අනුව කලාප 6කට බෙදා ඇත. මධ්‍ය විකිරණ කලාපය, සංවහන කලාපය, ප්‍රකාශ ගෝලය, වර්ණ ගෝලය, පිටත රැස්වලල්ල. මිහිපිටති ප්‍රධාන ශක්ති ප්‍රභවය සූර්යා වෙන අතර සාග ප්‍රභා සංශ්ලේෂණය කිරීමද මෙම සන්නද්ධ ශක්තියෙන් සිදුවේ. එමෙන්ම තෙල්වැනි පොසිල ඉන්ධනවලින් අප ලබා ගන්නා වූ ශක්තිය සූර්යාගේ ආධාරයෙන් හිමි වූවකි. සූර්ය කෝෂ මගින් සූර්යාගේ ශක්තිය පරිවර්තනය කිරීමෙන් විදුලිය උත්පාදනය කරගත හැකියි.